1713 වෙනි ඓතිහාසික කන්ද උඩරට ඇසල මංගල්ලේ අවසන් රන්දෝලි මහ පෙරහැර ඊයේ විදි සංචාරය කළා. රාත්‍රී 7:03ට යෙදුණු සුබ මොහොතින් මංගල හස්ති රාජයා සඳගල මත පාතවීමෙන් පෙරහැර ආරම්භ වුණා. ඊ අවසන් රන්දෝලි මහ පෙරහැරේ පෙරහැර කරඬුව වැඩම කරවීමේ වාග්ය හිමි වුණේ රුහුණු කතරගම මහදේවාලයේ වාසනා හස්තියා. ශ්‍රී දළදා මාලිගාවේ සිංහ රාජා සහ කැලණිය රජ මහ විහාරයේ කණ්ඩුල හස්තියා දැලේ ඇතුන් ලෙස ගමන් කළා. ඊයේ පෙරහැර නැරඹීම සඳහා අති විශාල බැතිමතුන් පිරිසක් පෙරහැර ගමන් කරන මාර්ගවල රැඳී සිටින ආකාරය අපට දැක ගැනීමට හැකියාව ලැබුණේ. පසුගිය දින 10ේම එසේමයි වසර කිහිපයකට පසුව ජනතාවට ඇසල පෙරහැර මංගල්‍යයේ නිදහසේ නැරඹීමේ අවස්ථාව උදා වී තිබෙනවා. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය, රටේ පැවති දේශපාලන අස්ථාවරත්වය මේ ආදී කාරණා නිසා පසුගිය වසර කිහිපයක් ජනතාවට පෙරහැර මංගල්‍යයේ දැක බලා ගැනීමේ අවස්ථාව උදා වුණේ නැහැ. කෙසේ වෙතත් මේ පසුගිය දින 10 පුරාම කුඹල් පෙරහැර, රන්දෝලි පෙරහැර පහ අවසන් රන්දෝලි මහ පෙරහැර මේ සියල්ල දැක බලා ගැනීම සඳහා ලංකාවේ නන්දෙසින් ජනතාව මහනුවර නගරයට ඒකරාශී විසින්නුව අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම සිව්වෙනි රන්දෝලි පෙරහැර දිනේදී විශාල වර්ෂාපතනයක් මහනුවර නගරයට ඇදහැරුණත් වර්ෂාව නොතකමින් ජනතාව පෙරහැර මංගල්‍යයේ දැක බලා ගත්තා. ඊයේ රාත්‍රී සුබ මොහොතින් ආරම්භ වුණු පෙරහැර විශේෂයෙන්ම ශ්‍රී දළදා වීදියේ යටිනුවර වීදියේ කන්දේ වීදියෙන් හැරි ඩී.ඒ. සේනානායක වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට ගෙවදීමයි සිදු කෙරුණේ. පෙරහැර නැරඹීම සඳහා විදේශීය බොහෝ පිරිසක් පැමිණ සිටින ආකාරයක් දැක ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම අතීත සම්ප්‍රදාය යලිත් සිහි ගන්වමින් රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් ඒ වගේම තානාපතිවරුන් පිරිසකුත් ඊයේ අවසන් මහා රන්දෝලි පෙරහැර දැක බලා ගැනීම සඳහා ඒකරාශී වී සිටියා.